දිවෙන හරහා පහුගේ දිනවල පැවති වැසි තත්ත්වය විශේෂයෙන්ම නිරිත දිග කොටසට දිවයිනේ ලැබුණු වැසි තත්ත්වය අපි අඩුවීමක් මේ දිනවල අපේක්ෂා කරනවා. අද දිනේ අපි බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේවි කියලා බලාපොරොත්තු වෙනවා. දිවයිනේ සෙසු ප්‍රදේශ ගත්තාම ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීම ඊට කඩක් තියෙනවා. අපි මහජනතාවට කියනවා මේ තාවකාලිකව මේ වැසි සමග තද තුලන් ඒ වගේම අගුණ අනතුරු ඇති වෙන්න පුළුවන්, ඒ ගැන අවධානයෙන් ඉන්න කියලා. දිවෙනවට මුහුදේ කාල ගුණය සැලකුවාම කංකසන්තුරේ සිට මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වාන වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි තැන් තැන්වල ඇති වෙන්න ඉඩ කඩක් තියෙනවා. සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. සුළං හමන්නේ නිරිත දිශාවෙන් වේගය සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර 25ක් 35ක් අතර වගේ වේවි. නමුත් කංකසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වන වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවලත්, ඒ වගේම හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවලත් මෙම සුළඟේ වේගය 60 කිලෝමීටර 50ක් 60ක් දක්වා වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වෙන්නත් පුළුවන්. ඒ වගේම අපි ධීවර ජනතාවට කියනවා මේ ගැන අවධානයෙන්, ඒ වගේම නාවික ප්‍රජාවට මේ ගැන අවධානයෙන් මුහුදු ගමන්වල යෙදෙන්න කියලා.